වෙනද වගේම හැමෝම ආයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා ටෙක්ස් පොර්ටල් කේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන විදිහේ මාතෘකාවක් ගැන. ඒක තමයි ගොඩක් දෙනෙක් මගේ WhatsApp එකට Telegram එකට message දාලා අහන දෙයක් තමයි මට කරන්න හොඳ online job එකක් online typing job එකක් කියන්න කියලා. ඉතින් ගොඩක්ම දෙනෙක් මගෙන් අහන්නේ typing job නැද්ද කියලා. ඉතින් AI වෙනුවෙන් තමයි අද මම මේ වීඩියෝ එක කරන්න හැදුවේ. ඉතින් මම මීට කලින් typing job ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒකට ලැබුණු ප්‍රතිචාරත් එක්ක සහ මට මේ මෑතක් වෙනකම් ආපු මැසේජ් ටික දැකලා තමයි මම මේ එයාලා වෙනුවෙන් වීඩියෝ එක කරන්න ලෑස්ති. ඉතින් මේ අද කතා කරන දේ ඔයාලට කරන්න පුළුවන් ගෙදර ඉඳන් ඕනම කෙනෙකුට පාර්ට් ටයිම් වුණත් ඉස්කෝලේ යන ස්ටුඩන්ට් කෙනෙක්ට වුණත් මේක කරන්න පුළුවන් දෙයක්. ඉතින් ටයිපින් ජොබ් එකක් සහ මේකට ඔයාලට ලොකු ඩිවයිස් ඕනේ නැහැ. ඔයාලගේ මොබයිල් ෆෝන් එක හොඳට ප්‍රමාණවත් ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවනම් පීසී එකක් තිබුණත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී ඔයාලට ලොකු ලොකු වර්ක්ස් නැහැ. සාමාන්‍ය පොඩි වර්ක් ටිකක් තමයි කරගෙන යන්න තියෙන්නේ. දවසට පොඩි ලක් වැඩ කරලා වැඩ මේ මුදල් රුපියල් යන්න පුළුවන්. දැන් මේ සයිට් එකට එන්න අවශ්‍ය කරන ලින්ක් එක මම දාලා තියෙනවා මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඔයාලට පුළුවන් මේ ලින්ක් එක පාවිච්චි කරලා මේ සයිට් එකට එන්න. ආවට පස්සේ සයිට් එකේ පල්ලෙහාට ගියොත් ඔයාලට මේ සයිට් එක ගැන විස්තර ටිකක් දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ සයිට් එකේ විස්තර ගැන කිව්වොත් මෙයාලා පේමෙන්ට් කරලා තියෙන විදිය, ඒ වගේම පේමෙන්ට් දෙන ප්ලැට්ෆෝම්ස්, ඒ වගේම ඔය වගේ හැම විස්තරයක්ම නොසඟවා සයිට් එකේ දීලා තිනවා. ඒ වගේ මම ඔයාලට සයිට් එකේ වැඩ කරන විදිය පෙන්වන්න කලින් එක දෙයක් පෙන්වනවා. ඒක තමයි මේ සයිට් එකේ තියෙන රිවියුස් ටික. ඒ කියන්නේ මේක පාවිච්චි කරන කට්ටිය මේක ගැන මොකද්ද කියන්නේ කියලා මම ඔයාලට පෙන්වනවා. ඒකට මම යනවා Trustpilot එකට. මොකද Trustpilot කියලා කියන්නේ මේ වගේ සයිට්ස් රිවියු කරන ප්ලැට්ෆෝම් එකක්. ඔයාලට පේනවා මේකේ මේ වෙනකොට මේ කොළ පාට තරු පහෙන් හතරක්ම තියෙනවා. ග්‍රේට් කියන මට්ටමේ තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය හොඳ රිවියස් මේකේ දීලා තිනවා. ඉතින් ඔන්න ඒකත් එක්ක ඔයාලා බලා ගන්න. ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් මේකේ හොඳට වැඩ කරගෙන යන්න. මේ තියෙන්නේ මේකට අදාළ මේ ළඟදි මෑතක වෙන මෑතකදී දාපු කමෙන්ට් තමයි මේ ඔයාලා බලා ගන්න පුළුවන් රිවියස්. ඉතින් ඔන්න මම ඔයාලට රිවියු ටිකක් පෙන්නුවා. දැන් ඔයාලට පුළුවන් මේකේ කැමති කට්ටිය නම් වැඩ කරගෙන යන්න. නොමිලේ වැඩ ගන්න තියෙන මුදල් ආජනයක් කිසිම දෙයක් නැහැ. ඔයාලට මේකේ සාමාන්‍යයෙන් මහන්සියක් වෙන්න තියෙනවා. මොකද මහන්සියක් නැතුව අපිට කිසිම දෙයක් කරන්න බැරි නිසා පොඩි මහන්සියක් වෙලා අපිට පුළුවන් ඒකට සාධාරණ ගාණක් උපය ගන්න. ඉතින් මේ සයිට් එකට ඇවිල්ලා මුලින්ම අපි බලමු කොහොමද මේක වැඩ කරගෙන යන්නේ කියලා. ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම මෙන්න මෙතන තියෙන ස්ටාර්ට් වර්ක් කියලා බටන් එකක්. ස්ටාර්ට් වර්ක් කියන බටන් එකට ප්‍රෙස් කරගන්න. ප්‍රෙස් කරගත්තට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා මුලින්ම මේකට account එකක් create කරගන්න. ඉතින් මෙතනදී ඔයාගේ Google account එක සහ Facebook account එක උනා පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මෙතන ඔයාගේ email address password දීලා පුළුවන්. මම මේ වෙනකොට මගේ ඊමේල් ඇඩ්‍රස් එක පාවිච්චි කරලා මේකට ලොගින් වෙන තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න මගේ ඊමේල් ඇඩ්‍රස් එක මම පාවිච්චි කරා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක දීලා ලොග් වුණාට පස්සේ මෙන්න මේ විදියට. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ I am worker, I am a customer කියලා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් I want to earn money, entering text from the image and withdraw earn money. ඒ වගේ මෙතන පල්ලෙහා තියෙනවා I am customer, I need bypass captchas automatically and going that API reset software. ඉතින් මෙතනදී ඔයාලා ගන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන I am worker කියන එක. මොකද අපි මේකේ වැඩ කරලා මුදල් රුපියන් තමයි එන්නේ. ඒක නිසා I am worker කියන එක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදියට මේකේ පොඩි ලෝඩින් එකක් වෙලා ඔයාගේ ඩෑෂ්බෝඩ් එකට ඔයා වරන් යනවා. මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ ෆයිනෑන්සස් කියන යටතේ ඔයාගේ තියෙන බැලන්ස් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ওই වගේ ඩෑෂ්බෝඩ් එකේ පොඩි තොරතුරු ටිකක් ඔයාලට තියෙනවා. දැන් මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් අපි මේකේ ප්‍රධානම සයිට් එකට ඇයි ආවේ. අපි සයිට් එකට ආවේ මේකේ මුදල් රුපියන්න. මම කියලා දෙන්නම් කොහොමද මේකේ මුදල් රුපියන්න කියන එක ගැන. මෙන්න මෙතන ඉරිතුන තියෙනවා. ඉරිතුන ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට යන්න පුළුවන් මේකේ මෙන්න මේ විදියට. මෙන්න මෙතන තියෙනවා start work, payout, support, software වගේ. මෙතනදී ඔයා මෙන්න මෙතනදී start work කියන එක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදියට ඔයා upload වෙන වෙනත් page එකකට මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට message එකක්. ඊළඟට මෙන්න මෙතන start work කියන නැවත button එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහනවා. ඔයාගේ language එක මොකද්ද කියලා අහනවා. ඔයාලට පුළුවන් ඔයාගේ language එක ඉංග්‍රීසි කියලා select කරලා දෙන්න. ඊළඟට මෙන්න මෙතන ඉංග්‍රීසි select කරලා දීලා I now the letters කියන එක දාගන්න. දාලා මෙන්න මෙතන save කියන button එක click කරගන්න. click කරගත්තට පස්සේ මෙන්න මේ විදියට open වෙනවා. මෙන්න මෙතනින් ඔයාලට නැවත start work කියන button එක click කරගන්න පුළුවන්. click කරගත්තට පස්සේ මෙන්න මේ විදියට මෙන්න මෙතන play button එකක් තියෙනවා. play button එක click කරගන්න. ඒ කියන්නේ මම ඔයාලට නැවත පෙන්වන්නම්. මෙන්න මෙතන තියෙන්නේ මම මෙන්න මෙතන කොළ පාටින්
මෙන්න මේ ප්ලේ අයිකන් එක වම් පැත්තේ තියෙන ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට කැප්චර්ස් 16ක් ලැබෙනවා. මෙන්න මේකේ ඉමේජ් වල තියෙන කැප්චර් එක මේ ටයිම් එකක් යනවා. ඒ ටයිම් එක තප්පර 30යි යන්නේ. ටයිම් එක තුළ හරියටම කම්ප්ලීට් කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට ඔයාලට පෙන්වන්නම් මේක කරගන්න දිහා. ඉතින් හරිම ලේසි වැඩක් තියෙනවා ඔයාලට කැප්චර් එක ෆිල් කරන්න, ඩේටා එන්ට්‍රි කරන්න. ඔන්න හැබැයි මේක හරියටම ෆිල් වෙන්න ඕන තප්පර 30යි කියලා. මේක වැරදියට ෆිල් කරොත් ඔයාට මේකේ පේ අවුට් එක මේ ඔයාගේ එකක් වැරදුනොත් මුළු ෆිල් කරපු ඔක්කොම අසාර්ථක වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේක හරියටම කම්ප්ලීට් කරන්න ඕන. මම මේ විදියට මේකේ ටයිප් කර ගන්නවා. ඔයාලට මේ විදියට කැප්චර් එක ෆිල් කර ගන්න පුළුවන්. මම එතනින් බැක් වුණා, මොකද කැප්චර් එක ෆිල් කරන්න මට ටයිම් මදි වෙනවා, මේ වීඩියෝ එක කරගන්න බැරි වෙනවා එහෙම වුණොත්. ඒක නිසා මම එතනින් බැක් වුණා. ඉතින් ඔයාලට ප්‍රධාන වශයෙන්ම මේකේ තියෙන්නේ කැප්චර් ෆිල් කරන එක පමණයි. ඊළඟට මෙතන තියෙනවා අපිට කැප්චර් එක ෆිල්ටර් කරගන්න පුළුවන්. කැප්චර් එක මොන විදිය කැප්චර් එකක්ද වෙන්න ඕන, සිම්පල් කැප්චර් ෆිල් කරනවාද එහෙම නැත්නම් මේ ඇඩ්වාන්ස් තියෙන කැප්චර් ෆිල් කරනවාද කියන එක අපිට දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන සාමාන්‍ය සමහර කැප්චර් මේ ටිකක් ඇඩ්වාන්ස්, ඒ නිසා මේ ඔයාලට සාමාන්‍ය ටිකක් මේ ඔද ඉවසීමේ මේක කම්ප්ලීට් කරගන්න ඕන. දැක්කනි ඔන්න මේක කරනවා නම් කරන්න පුළුවන්, හරියට කරන්න ඕන. ඒ වගේම තමයි මෙතන මේ ප්‍රධානශයෙන්ම මේ කැප්චර් එක තමයි කම්ප්ලීට් කරන්න තියෙන්නේ, ඩේටා එන්ට්‍රි කරන්න තියෙන්නේ. එතකොට ඔයාලට මෙන්න මෙතන ඒකට ඒ ෆිල් කරන කැප්චර්ස් වලට අදාළ ගෙවීමක් කරනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඊළඟට ওই විදියට මේව කම්ප්ලීට් කරන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාගේ ඇනලිටික්ස්, ඔයාලා කොච්චර රන් කරාද ওই වගේ මේ ඇනලිටික්ස් ටික බලා ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් ඔය ඔයාලා දෙකල සයිට් වල යනකොට අපිට ওই කැප්චර් වෙරිෆයි කරන්න තියෙන්නේ. අන්නේ සයිට් එකත් තමයි මේක. ඉතින් එයාලා ඒ හරහා තමයි මේ සයිට් එකේ කැප්චර් වලින් තමයි අපිට ගෙවීම කරන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ විදිහට අපි earn කරන මුදල් කොහොමද අපේ බැංකුවට withdraw කරගන්නේ කියලා. ඒකට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන finances යටතට ආවට පස්සේ මෙතන option ටිකක් තියෙනවා. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන edit payment method කියන එක click කරගන්න. click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට එකක් එනවා. මෙතනින් ඔයාලා ඔයාලට මුදල් ගන්න අවශ්‍ය වෙන payment method එකක් select කරන්න ඕන. ඔයාලට USDT විදිහට ගන්න පුළුවන්, Bitcoin Cash ගන්න පුළුවන්, PayPal account එකකට ගන්න පුළුවන් ඔයාලගේ තියෙන. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් TR USDT විදිහට ගන්නවා නම් ඩොලර් 30ක ලිමිට් එකක් තියෙනවා. Bitcoin Cash විදිහට ගන්නවා නම් ඔයාට 0.25 ගන්න පුළුවන්. Web Money විදිහට 0.5 ගන්න හැකියාව තියෙනවා. PayPal එකටත් ඔයාට ගන්න පුළුවන් 0.5. දාලා මෙන්න මෙතන ඔයාගේ wallet address එක paste කරලා save කරගන්න. ඒ විදිහට wallet address එක save වුණාට පස්සේ ඔයාට යන්න පුළුවන් ආයේ home එකට ආවිල්ලා මෙන්න මෙතන තියෙන request payout කියන option එකට. request payout payout කියන option එකට ආවට පස්සේ ඔයාලට පල්ලෙහාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. ඔයාලගේ මෙන්න මෙතන තියෙනවා important you can only order payout of your earning fund and capture solving ඔය වගේ මෙන්න මේ විදියට ඔයාගේ wallet එක add කරලා ඒ option ටික කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් අදාළ මුදල් ප්‍රමාණය එකතු කරගෙන තියෙනවා නම් withdraw එක request කරගන්න හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් පොඩි කාලයක් ඇතුළත සාමාන්‍ය පැය 24ක් වගේ ඇතුළත සාමාන්‍ය ඔයාලට withdrawal එක ලැබෙනවා කියලා තමයි මෙයාලා සඳහන් කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ සයිට් එක හරහා අපිට earning කරන්න හැකියාව ලැබෙන්නේ. මම හිතනවා ඔයාලට මේ සයිට් එක ගැන මේ අදහසක් ඇති කියලා. දැන් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් මේ සයිට් එක ගැන දැනගන්න තියෙනවා පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම ඔන්ලයින් ජොබ්ස් හොයන කට්ටිය, ටයිපින් වර්ක් හොයන කට්ටියට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඔන්න ඔයාලට කරන්න පුළුවන්. අපි ඉස්සරහදී ඉස්සරහ වීඩියෝ වලින් මම තවත් ඔයාලට කියලා දෙන්නම් Fiverr ටයිපින් ජොබ් කරන්නේ කොහොමද. ඒ වගේම මේ වගේ ටයිපින් ජොබ් කරන්න පුළුවන් සයිට්ස් ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ මේ පොඩි සයිට්, සිම්පල් සරණ තැනින් පටන් ගන්න සයිට්. ඉතින් ඔයාලට මීට වඩා හොඳ ලොකු අනින් එකකට යන්න පුළුවන්, ඩොලර්ස් 50ක 60ක වගේ අනින් එකකට යන්න පුළුවන් සයිට් පවා තියෙන ඒවා ගැන අපි ඉස්සරහදී කතා කරමු. ඒවත් බලන්න ඕන නම් ඔයාලට සිද්ධ වෙන අපේ channel subscribe කරලා notification on කරලා තියාගන්න, තියෙක් කරන්න කියලා අනිවාර්යෙන් මතක් කරනවා. මොකද ඒක අපිටත් ඔයාලටත් ලොකු ප්‍රයෝජනවත් දෙයක් වෙයි. එහෙනම් ඉතින් අදට වීඩියෝ මම මෙතන නවත්වනවා. හම්බෙමු ඉක්මනින්ම තවත් අලුත් වීඩියෝ එකක්.